SM මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරි පොටර් සහ මායාගල 8 වෙනි පරිච්ඡේදය. සංයෝජන ගුරුතුමා, අර බලන්න කොහෙද? අර රතු කොණ්ඩ තියෙන උස ළමයාට එහා පැත්තේ කණ්ණාඩි දාලා ඉන්නේ. ඕ, ඔයා එයාගේ මූණ දැක්කද? ඔයා දැක්කද එයා කැලල? ඊළඟ දවසේ කාමරේ සිට එළියට ගිය තැන් සිට මිමුණුම ඔහු පසුපස ආවේය. පන්ති කාමර වලට එදීන් ළමුන් නොහු බැලීමට ඇඟිලි තුඩින් ඉස්සෙමින් පොඩින් ගැසී සිටි අතර ඔහු පසු කරමින් ගිය සමහරු නැවත හැරී ඇවිත් ඔහු දෙස බැලුවහ. හැරී තම පන්තියට යන පාර සොයමින් ඔවුන් එසේ නොකළා නම් හොඳයි සිතුවේය. හොග්වාර්ට්ස් පඩිපෙළවල් 142ක් තිබේ. පාලල්, කැරකෙන, පටු, අබලන් සිකුරාදාට වෙනත් දිශාවකට යොමු කරනේවා. අතරමඟදී සමහර පඩි අතුරුදන් වී එහා පැත්තට පණින් සිදුවෙන ඒවා ආදී ලෙස නානා ප්‍රකාර පඩි පෙළවල් එහි විය. එහි තිබූ සමහර දොරවල් ලැබුණේ ඉතා කරුණාවෙන් ඇසුවොත් පමණි. සමහර ඒවා හරියටම අදාළ තැන කිති කැවුවොත් ඇරෙන ඒවාත් ඇත්තටම දොරවල් නොවන නමුත් දොරවල් ලෙස පෙන්නේ බිත්තිත් එහි විය. යම් කිසිලයක් තිබූ තැන මතක තබා ගැනීමත් ඉතා පහසුයේ සියල්ල නිතරම එහි මෙහි තල්ලුවන් නිසායි. බිත්තිවල ගසා ඇති පින්තූරවල සිටින අයත් නිතර අනික් අය බැලීමට යන අතර යුද සන්නාහවලට ඇවිදිය හැකි බව හැරි තදින්ම විශ්වාස කළේය. අවතාර උදව් කළේත් නැත. අරිනට උත්සාහ කරන දොරක් කරා අවතාරය රිංගායමෙන් හැම විටම ඔහු ගැස්සුණේය. යන්තමින් ඔළුව නැති නික් හැම විටම අලුදු ග්‍රිෆින් ඩොලර් නිවැරදි දිශා පෙන්වීමට හැම විටම කැමති විය. නමුත් පන්තියට පරක්කු වෙලාවක පියුස් නම් ගෙවල භූතයාමින් අගුළු දෙකේ දොරක් අමුවීම හෝ රවටන පඩිපෙලක් හමුවීම් මෙන් විය. ඔහු ඔබේ හිස මත කසල බඳුන් හෙලාවි. ඔබේ කකුල් යනින් පාපිසි අදීවි. ඔබට චෝක් කෑලි වලින් පහර දේවි. එසේ නැත්තම් අදිසිව ඔබ පසුපසින් හොරින් පැමිණ නහයෙන් නැද ඔයාගේ නහය වුණායි කියාවි. සමහරට පියුස්ටත් වඩා නරක් විය හැකි කෙනා ආගස් ෆ්ලීච් හමු විය හැක. හැරි සාරොන් පළමු දවසේම වැරදි දිශාවට ගොස් ඔහුට හසු විය. ෆ්ලීච්ට ඔවුන් හමු යේ ඔවුන් තුන්වෙනි කමිටුවේ තහනම් කොරිඩෝවට යන දොර ඇරීමට උත්සාහ කරමින් සිටිද්දීය. ඔවුන් අතරමං වූ බවක් ඔහු විශ්වාස කරේම නැත. ඔහු විශ්වාස කළේම ඔවුන් හිතාමතා හිට කඩා පනින්න සැරසුණු බවයි. එතනින් යමින් සිටි ප්‍රොෆෙසර් කුරල් ඇවිත් ඔවුන් බේරා ගන්නා විට ඔවුන් දෙදෙනාම පහළ අඳුරු කාමර වසය කරන බවට තාජ්ජනී කරමින් සිටියේය. ෆ්ලීච් නොරිස් මාස්මිය නම් වූ කැහැටු මඩපාඩ හමෙල්ලෙන් ෆ්ලීච් කීමෙන් ලාම්පු මැනී ඇස් ඇති බල්ලෙක් විය. ඇය තනිම කොරිඩෝ බලාගත්තා. ඇය ඉදිරියේ එක නීතියක් කඩන්න කකුල එක ඇඟිල්ලක් ඉරෙන් එළියට තබන්න ඇය වහ ෆ්ලීච් දන්වෙන් ලැබේ. තප්පර දෙකකින් හති නමින් ෆ්ලීච් එතෙන් ටේවි. පාසලේ රහස් දොරටු ගැන ෆ්ලීච් කාටත් වඩා හොඳින් දැන සිටිය. ඕනෑම අවතාරයක් මින් හදිසියේ පෙනී සිටීමට ඔහුට හැකි විය. පාසලේ සියලුම සිසුන් ඔහුට වාරිර කරහ. නොරිස් මාත්මින්ට හොඳ පයින් පාරක් ගැසින් බොහෝ දෙනෙකුගේ ලොකු ආශාවක් විය. ඊළඟට ඔබ කොහොමරි පන්තිය සොයාගත් පසු පන්තියත් එසෙම් විය. හැරි ඉක්මනින්ම සොයාගත්තේ යෂ්ටිය වනා විකාර වචන කීපයක් කියනට වඩා බොහෝ දේ මායාවල තිබෙන බවයි. සෑම බදාදාම් මධ්‍යම රාත්‍රියේ ඔවුන්ට දුරදක්නෙන් රෑහස බලා නොයෙකුත් තාර්කාවල නම් සහයවයි ගමන් කිරීම මධ්‍යනී කිරීමට සිදුවිය. සතියට තුන්වතා අමාර්ගයේ පිටුපස හරිතාගාරයට ගොස් මෝඩ පෙමිනෙති. ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් නම් මායාකාරීගෙන් ශාක විද්‍යාව ඉගෙන ගැනීමට සිදුවිය. එහිදී ඔවුන් සියලු අමුතු ගස් සහ පුස් වර්ග බලා ගන්නා හැටිත් ඒවායේ භාවිතය ගැනත් ඉගෙන ගත්තේය. ලේසියෙන්ම වඩාත් කම්මැලින් පන්ති වූයේ මායා ඉතිහාසයයි. ඒ අවතාරය කිසිම ගන්නුන එකම පන්ති විය. ප්‍රොෆෙසර් බීන්ස් ඉතා මහලු අයෙක් විය. ඔහු එක් දවසක් ගුරු කාමරයේ ඉදිරිපස ගින්නු වඳුන අසන නිදාගෙන පස්දා උදෑසන ඉගැන්වීමට යාමට අවදි වූ තම සීරු අත්තරයි. ඔවුන් නම්සා දින සටහන් කරගන්නා අතරේ බීන්ස් විටෙන් විට මුන්නට වූයේ එමටික් නම් යක්ෂයා සහ යුරික් නම් අමුතු බෝලය පටලමි. ප්‍රොෆෙසර් ෆ්‍රිච්වික් නම් වූ වශීකර්ම ගුරුතුමා ඉතා කුඩා මන්ත්‍රකරුවෙක් වූයෙන් ඔඩතම් මේසේ ඉහලින් ගොස් පොත් ගොඩක් උඩ නැගීමද සිදුවිය. පළමු පන්ති ආරම්භයේ ඔහු හඳුනා දීමේ වටයක් ආරම්භ කළේ හැරීගේ නම් පැමිණිට ඔහු උද්‍යෝගයෙන් ශබ්දයක් වන නොපෙනී ගියේය. ඊළඟට ප්‍රොෆෙසර් මැගුණගල් ද අමුතුය. හැරි සිතුවාසේ මේ සෙල්ලම් කර හැකි ගුරුවරියන් වූවාය. තද ගති ඇති බුද්ධිමත් කාන්තාවක් වූ ඇය පළමු පන්ති පටන්ගත් මොහොතේම ඒ අවස්ථාව කරගෙන ඔවුන්ට නිවේදනයක් නිකුත් කරාය.
රූපාන්තන්නේ කියන්නේ ඔයාලා හොග්වර්ට්ස්ල් දිගෙන ගන්න අමුතුම අමාරුම සහ භයානක මායාවක්. ඇයි කීවාය? කවුරු හරි මෙතන මගේ පන්ති විකාර කරොත් එයාට යන්න පුළුවන්. ආයෙ එන්න බෑ. ඔයාලට මම අනතුරු වංග වෙලයි තියෙන්නේ. ඉන්පසු ඇතම් මේසේ ඌරෙක් බවට පත් කර නැවත මේසේ බවට පත් කළාය. ඔවුන් සියල්ලෝම වඩා උනන්දු අතර පන්ති ආරම්භ කිරීම නොඉවසිල්මත් විය. නමුත් ඔවුන්ට ගෘහෝපකරණ සතුන් බවට පරිවර්තනය කිරීම බොහෝ කාලයකට කළ නොහැකි බව තේරුම් ගත්තෝය. බරපතල සටහන් තොගය ලියාගත්තාට පසුව ඔවුන්ට ගිනි කූරක් ලැබුණේ ඒ ඉන්දිකටුවක් බවට පත් කිරීමට උත්සාහ දැරීමට සිදුවිය. පාඩම අවසානයේ හැමරින් රේන්ජර් පමණක් තම ගිනි කූරට යම් වෙනසක් කිරීමට සමත් විය. ප්‍රොෆෙසර් මැගොනගල් ඒ රීති සහ උල්ලුයේ කෙසේද යන්න පෙන්වා දුන් පසු හමයිනි වෙත දුර්ලභ සිනාවක් පෑවාය. සෑම මග බලාගෙන සිටි පාඩම වූයේ අඳුරු කලාවන්ට එහි ආරක්ෂාවයි. නමුත් කුරගේ පාඩම් මද විහිළුවක් බවට පත්ති. ඔහුගේ පන්ති කාමරේ තදින්ම සුදුරුණු ගඳ හැමෙන් සෑම කීවේ ඔහු රොමේනියාවේදී හමු වූ එම්පයවරෙක් නැවත පැමිණ වූ අල්ලා ගැනීමයි බියෙන් ඔහු එළවීමට සුදුරුණු තබන බවයි. ඔහු පැවසුවෙත් ඔහුගේ තලප්පා අප්‍රිකානු කුමාරේ වදකාර සොම්බි කෙනෙක් කෙලවා දැමීමට ස්තුතියක් ලෙස ලැබුණු බවයි. නමුත් කිසිවෙක් මේ විශ්වාස කිරීමට පෙළඹුණේ නැත. නමුත් එක් දෙයක්, සීමන්ත් ෆිනිගන් දැනගැනීමට ආසාවෙන් සොම්බිවරයා සමග සටන් කළේ කෙසේ දැසූක පුරල් රෝස පාට හැරි කාලගුණී ගැන කතා කිරීමට පටන් ගත්තේ. තවත් දෙයක් වූයේ ඔවුන්ට ඔහුගේ තලප්පාවේ අමුතු ගන්ධයක් දැනීම. වීසන යුණු කියා සිටි ඔහු කොහේ ගියත් ආරක්ෂාවෙන් ලෙසේ සුදුරුණු පුරවා සාදන ලද්දක් බවයි. තමන් අනෙක් සිසුන්ට වඩා සැතපුම් ගන්නව පසුපසින් නොසිටින බව දැනගැන්ම හැරීට සහනයක් විය. මගල් පවුල්වලින් පැමිණි බොහෝ සිසුන් සිටිය අතර හැරීමෙන්ම ඔමවුන් තම් මායාකරු හෝ මායාකාරියක් බව කිසිත් නොදැන සිටිය. ඒ ඉගෙනීමට බොහෝ දේ තිබුණේ රොන්නන්නන්ට පවා ඒ පහසු නොවිය. සිකුරාදා හැරීට සහ රොන්ට විශේෂ දිනයක් විය. ඔවුන් පළම්වතාවට එක්වරක්වත් අතරමං නොවී පහළ ප්‍රධාන ශාලාවට එන්නට පාර හොයාගත හැකි විය. අද මොනාද අපිට තියෙන්නේ? හැරී තම කැඳේකට සින්දම් නැසුවේය. සිදරින්ලා එක සංයෝජන පාඩම් දෙකක්, රොන් කීවේය. සිදරින් නිවාසයේ මූලික ස්නීප් හැමෝම කියන්නේ එයා ඒගොල්ලන්ට විශේෂයක් කරනවලු. අපිට පුළුවන් අද ඒක ඇත්තද කියලා බලන්න. මැගුණගලුත් අපිට විශේෂයක් කරා නම් කියලා හිතෙනවා, හැරි කීවේය. ප්‍රොෆෙසර් මැගුණගල් ග්‍රිෆින්ඩෝ නිවාසයේ පාලිකාවේ. නමුත් ඒ කලින් දිනේ ගෙදර වැඩ තොකයක්ම නොදී සිටීමට හේතුවක් නොවිය. එපිටම නියුම්මාවේය. හැරි දැන්නේට පුරුදු වී සිටියත් පළවෙනි දවසේ ප්‍රධාන ශාලාවට බකමූණන් 100ක් පමණ හදිසියේ පියඹාවි. තම හිමිකරු දකින්නතුළු මේසවලට ඉහළින් රවුමට පියාඹමින් සිට ලියුම් සහ පාර්සල් ඔවුන්ගේ උක්කුල වෙත අත්හන්නු දැක හැරි පුදුමයෙන් ගැස්සුණේය. මෙතෙක් හෙඩ්වික් හැරීට කිසිවක් ගෙනාවේ නැත. ඒ සමහර විටක පියඹාවිත් ඔහුගේ කන සපා ටෝස්ට් පාන් කෑල්ලක්ද කානිකුත් බකමූණන් සමග බකමූන් නිවාසයෙන් නිදා ගැනීමට ගියාය. නමුත් මේ උදෑසනයේ පහළට පැමිණ මාමලේට් සහ සීනි බඳුන් අතරින් හැරීගේ පිඟානට සටහනක් වැට්ටුවාය. හැරී වහායේ ඉරා විවෘත කළ කිලුටු කොලේ කුරුටු ගැනීමකි. දයාබර හැරී, ඔයාට සිකුරාදා හවස නිවාඩු බව මන් දන්නවා. ඉතින් ඔයා කැමතිද 3ට විතර ඇවිත් මාගෙත් එක්ක තේ කෝප්පයක් බොන්න? මට ඔයාගේ පළවෙනි සතිය ගෙවුන හැටි හැමදේම අහන්න ඕනි. හෙඩ්වික් ගතේ උත්තරයක් එවන්න. හැග්‍රිඩ්. හැරි රොන්ගේ පියාට පැනිල්ලාගෙන ඔහුමන් කැමැතියි පසුව හමුවීම ලෙස ලියුමේ පිටුපස කුරුටු ගා හෙඩ්වික්ව අපසු යව්වේ. හැරි හැග්‍රිඩ් සමඟ තේ බීමට යම වාසනාවක් විය. මන්දයා සංයෝජන පාඩම් මොහුට මෙතෙක් සිදු වූ නරකම දේ බවට පත් විය. වාරයේ ආරම්භ උත්සවයේදී හැරීට සිතුනේ ප්‍රොෆෙසර් ස්නේප් ඔහුටක් නැති බවයි. පළමු සංයෝජන පාඩම අවසන් වද්දී තමන් වැරදි බව ඔහුට තේන්නේ ස්නේප් ඔහුට අකමැති නැත. ඔහු හැරීට වෛර කරයි. සංයෝජන පාඩම පැවැත්වූයේ පහළ එක් අඳුරු කුටියකයි. මෙහි ප්‍රධාන මාලිගයට වඩා බොහෝ සීතල වූ අතර බිත්ති පුරා ඇති බෝතල් තුළ පාවෙන අච්චරදම සතුන් නැතුවද අද්භූත විය. ෆ්ලිට්‍රික් මෙන්ම ස්නේප්ද පන්තිය පටන් ගත්තේ හඳුන්වා දීමේ වටයකින් පසුවයි. ෆ්ලිට්‍රික් මෙන්ම ඔහුත් හැරීගේ නම් කියත්ම නැවතුනේ. ඔහු මෘදුව කීවේය, හැරි පොට අපේ අලුත් තරුව. ඩ්‍රැකෝ මැල්ෆෝයි සහ ඔහුගේ මිතුරන් වූ ක්‍රේප් සහ ගොයිල් අතින් මූවා සගනාවක් ජමින් සිනාසුනහ. ස්නේප් සියලුම නම් ඇසූ පසු පන්තිය දෙස බැලුවේය.
ඔහුගේ ඇස් හැග්‍රිඩ්ගේ මෙන් කළු පැහැව්වත් ඒ හැග්‍රිඩ්ගේ උණුසුම්මා දක්වත් තිබුණේ නැත. ඒවා හිස්සා සීතල පෙනුමැතිවීන් අඳුරු බිංගිවන් මතක් කරන සුළු විය. තමුල්ලා මිතන ඉන්නේ සියුම් විද්‍යාවන් වගේම සංයෝජන සෑදීමෙන් නිවැරදිව කලාව ඉගෙන ගන්න. ඔහු ආරම්භ කළේ ඔහු කතා කළේ රහසින් කියන්නක් මිනි. නමුත් ඔවුන් සියනම් වචන අල්ලා ගත්තේ ප්‍රොෆෙසර් මැගොනගල් මෙන්ම ස්නේප්ට පන්තිය නිහඬව තබාගෙන විශේෂ දෙයක් කිරීමට උවමනා නොවිය. මෙතන මෝඩේ අෂ්ටමිනීම් වෙන්නේ නැති නිසා ඔයාලා ගොඩක් දෙනෙ මේක මායාවක් කියලා විශ්වාස කරන්න එක නෑ. මං කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නෑ තමුල්ලා තේරුම් ගනී කියලා හෙමීට තැම්බෙන කල් දේනමක තියෙන ලස්සන ගැන, ඒකෙ පැතිරෙන සුවඳ, මිනිස් නහරතිගේ හොර රහසින් ගලමින් මනුෂ්‍ය වශීකරණ සංවේදනයක් පත් කරගන්නායි සියුම් බලය. මට තමුල්ලාට උගන්නන්න පුළුවන් කීර්තිය බෝතලයකට දාන හැටි, මහිමේ පෙරා ගන්න හැටි, මරණේ නවත්තන හැටි පවා ඒ තමුල්ලා මට නිතරම උගන්වන්න සිද්ධ වෙන අඥානයෝ රැලක් වගේ නුනොත් විතරයි. මේ කතාවෙන් පසු පන්ති තවත් නිහඬ විය. හැරිසා රොන් එකිනෙකා වෙත ඇහිබමුසමින් බැලුණු මාරු කරගත්තෝය. හර්මයිනි ග්‍රෑන්ජනම් තම ආසනයේ කෙළවරේම හිඳගෙන තමන් අඥානෙක් නොවන බව ඔප්පු කරගැනීමට නොඉවසිල්ලෙන් සිටියාය. පොටර් හදිසි මිස් ස්නේප් කිව්වේ, මම ඇල්ෆෝඩෙල් මුල් කුඩුවෙලට වාමුල් නික්ෂේපණයක් දැම්මත් මොනාද ලැබෙන්නේ? කුඩු කරපු මොනමුළු නික්ෂේපණය කරපු මොනාද? හැරි තමන් මෙන්ම ගල්වී සිටි රොන් දෙස බැලුවේය. හර්මයිනි ගියත අහසට දිව්වී තිබුණේ, මන් දන්නේ සර්, හැරි කීවේ. ස්නේප් කිතෝ අපාසෙන් පෙළුණේය. අනිවාර්යෙන් ප්‍රසිද්ධිය හැම දෙයක්ම නෙමේ නේද? ඔව් හර්මයිනි ගියත නොසලකා හැරියේ. අපි අයිත් උත්සාහ කරමු පොට. මන් තමුන්ට බේසෝර එකක් හොයන් කිව්වොත් කොහෙන්ද හොයන්නේ? හර්මයිනි තම අසුනේ නැගිටින්නේ නැතුව අතේ වෙසිවිගේ උප්පරිමයට මෙසුවාය. නමුත් හැරි බේසෝර යන කුමද්දේ අංශු මාත්‍රයක්වත් දැන සිටියේ නැත. ඔහු හිනාවෙන් ගැසෙන මැල්ෆෝ ක්‍රේබ්ස් හා ගොයිල් දෙස නොබලා සිනමන උත්සාහ කරේ. මන් දන්නේ සර්, එන්න කලින් පොතක් පෙල්ලලා ඇල්ල බලන්න හිතුවේ නෑ නේද පොට? හැරි ඔහුගේ සීතල ඇස් දෙස බලා සිටීමට උත්සාහ කළේ. හැරි ඩර්ස්ල නිවසේදී තම් පොත් බැලුවේ. නමුත් ස්නේප් ටූමනා මායා වශයෙන් දහයක් සහ පුස් වර්ග පොතේ සියල්ල මතක තබා ගැනීමද? ස්නේප් තාමත්තමයින්ගේ සෝනු අත්මා ගනිමින් සිටියේ. මං ෂුන් වලයි වුල්ෆ් බේන් වලයි වෙනස මොකද්ද පොට? මේදී හර්මයිනි නැකිට්ටාය. ඇගේ අති ඉහලට කුටිය සිවිලම දෙසට මැදී තිබුණ. මන් දන්නේ, හැරි සෙමින් කිව්වේ. මං හිතන්නේ හර්මයිනි දන්නා වගේ. ඇයි එයාගෙන් අහන්නේ නැත්තේ? කීප දෙනෙක සිනසුන් හැරි සීමස් දෙස බලනු සීමස් හසක් ගැසුවේ. ස්නේපේගෙන සතුටු වී නැත. ඉඳ ගන්නවා. මූ හර්මයිනිට කිව්වේ, දැනගන්නවා පොට, ඇල්ෆෝඩෙල් සමෝමුඩ් වලින් හදන බොහොම බලවත් නිද්‍රා සංයෝජනය. ඒක හඳුන්නන් ජීවේ මරණේ නම් නිද්‍රාපානය කියලා. බේසෝර එකක් කියන්නේ එඩුවාගේ ආමාශයෙන් ගන්න ගලක්. ඒක තමුල් ලව් ගොඩක් වස වර්ගවලින් බෑගනි. එතකොට මං කුද්සා වුල්ෆ් බේන් එහි දෙකම එකම් පැලේ තව ඇනනොයිට් කියලත් කියනවා. හොඳයි, ඇයි ඔයාලේ ඔක්කොම ලියන්න නැත්තේ? හදිසි පෑන්සා කරදයි වලින් හඩින් කුටිය පිරිගිය සියලු හඬවලට ඉහලින් ස්නේප් කතා කළේ. ග්‍රිෆින්ඩෝ වලින් එක ලකුණක් අඩු කරන තමුන්ගේ දුර්වලතාවය වෙනුවෙන් පොට සංයෝජන පාඩම් දිගටම කෙරෙද්දී ග්‍රිෆින්ඩෝ වලට හොඳක් නම් වූයේ නැත. ස්නේප් ඔවුන් යුගල් ලෙස වෙන්කර පිළිස්සුම් සුව කිරීමට ගන්නා ලෙස සංයෝජන සැදීමට පැවරුවේ. ඔහු තම කබාය බිමත් දමින් ඔවුන් අතර ඇවිදිමින් සීසුන් වියෙන් නෙටල් කිරන හැටි සහ සල්ප දඬු කුඩු කරන අයුරු පරීක්ෂා කරන ගමන් ඔහු ප්‍රිය කලාක් මෙන් පෙන්න මෙල්ෆෝ යර සියලුම සිසුන් පාහේ විවේචනය කළේය. කුටිය කොළපෑ සිද්දුමකින් පිට සර්පෙක් පිවින්නක් මෙන් ශබ්දයක් එන විට ස්නේප් සිසුන්ට මෙල්ෆෝයි සර්ව සම්පූර්ණ ලෙස අංගුල් බෙල්ලන් දිය කර ඇති අයුරු බලන ලෙස කියමින් සිටියේ. නෙවින් විසින් සීමස්ගේ කල් දේන මැම්බරුණු බුබ්බුලබ්බාට දියකර තිබූ අතර ඔවුන් සෑදු සංයෝජන සෙමින් පිටර ගල්මින් ගල් පොළට වැටී සිසුන්ගේ සපත්වල සිඳුරු ඇති කළේ. තප්පර ගානක් ඇතුළු මුළු පන්තියම බංකුඩ් නැගත් අතර කල් දේනම කඩාවැන්නේ නෙවින් ලැබූ සංයෝජනයෙන් නැහැවි ගියේ. ඔහුගේ දෑත් දෙපාවල විචාල රත් දිය බුබුල් නැගාවෙන් වේදනාවෙන් විලාප දුන්නේ. මෝඩ කොල්ලා, ස්නේප් බිම්වතුන් සංයෝජන තම යෂ්ටි එක්වරක් පණ සුද්ධ කරමින් ගිරුවේ. මං හිතන්නේ තමුන් කල් දේරම ගින්දරින් එළියට නොගෙන ඒකට ඉත්තක උඩ දැම්ම නේද?
නාසේ මතු දී බිබිලු පුපුරන්ටුයෙන් නෙවිල්ලකි බින්දේ. එයා විස්පිතාල කාම්බරයට ගෙනියන්න. ස්නේප් සීමස්ට කීවේ. ඉන් පසුහු නෙවිල්ලඟ වැඩ කරමින් සිටි හැරිසා රොන්ද සැන්නේ. තමුන් පෝට. ඇයි තමුන් කිව්වේ නැති තකුරු දාන්න එපා කියලා. එයාට වැරදුනම් තමු හොඳයි වගේ පෙවුනද? තමුන් නිසා ග්‍රිෆින්ඩෝල් තව එක ලකුණක් අඩු කරනවා. මේතා අසාධාරණයෙන් හැරි වාද කිරීමට කට ඇරියත් කල් දේනම පිටපසෙ රොන්නුට ඇන්නින් නොව නිහඬ විය. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔව් මිමුණුවේ මං අහලා තියෙන ස්නීප්ට ගොඩක් අපුරු වෙන්න පුළුවන් කියලා. පෑකට පසු ඔවුන් කුටියෙන් පිටවන පඩිපෙළ නගිද්දී හැරීගේ සිත රිදිමින් මුළුආත්මයම දුර්වල වෙමින් තිබුණි. තම පළමු සතිය තුළදීම ඔහු විසින් ග්‍රිෆින්ඩෝ නිවාසයෙන් ලකුණු දෙකක් අහිමි කර තිබේ. ස්නේප් ඔවුන් මෙතරම් වෛර කරන්නේ ගණන් ගන්න එපා රොන් කීවේ. ස්නේප් හැම්බෙලෙම ෆ්‍රෙඩ් ගිනුයි ජෝර්ජ් ගිනුයි ලකුණු කපනවා. මට ඔයත් එක්ක හැග්‍රිඩ්ව මුණ ගැහෙන්න පුළුවන්ද? තුන්නට පහත් තබා උන් මාලිගයේ පිටවී පිට්ටනිය හරහා ඇවිද ගියෝය. හැග්‍රිඩ් ජීවත් වූ තහනම් කැලෑ වසලූ කුඩා ලී නිවසකය. එහි ඉදිරිපස දොර එළියෙන් දුන්නස් සහ දඩයම් බුට්සුගලක් විය. ඔවුන් දොරට තට්ටු කරද්දී වියරු පවුරු ගෑමස් සහ දෙදරන හඬින් බුරුණු ඇසිනි. ඉන් පසු හැග්‍රිඩ්ගේ කටහඬ ඇසිනි. පස්සට පෑන් පස්සට. හැග්‍රිඩ් දොර අරිද්දියෝගේ විශාල කෙස් පිරිමුහුණ දොරෙන් එළියට පෙන්නි. පොඩ්ඩක් හින්ද ඔව් හීවේ. පස්සට පෑන්. ඔහු ඔවුන් ඇතුළට ගත්තේ අති විශාල කළු බෝහන් වර්ගේ බල්ලකුගේ කොළරෙන් අපහසෙන් අල්ලගෙන ඌව පාලනය කරමින්. ඇතුළෙ තිබුණේ එක් කාමරයක් පමණි. වහලේ සේනුන්සා සොසේජස් එල්ලා තිබුණි. විවෘත ගිනි උදන මත ඊයම් කේතලයක් රත් වෙමින් තිබේ. කළවෙරෙම තිබූ අති විශාල ඇඳුමක පැච්වක් මෝස්ත දැමු ගණ රෙද්දක් විය. ගෙතර වගේ ඉන්න. රොන්ගේ ඇඟට පැන ඔහුගේ කන්ලව කෑමට පටන් ගත් බල්ලාට යන්න ටැනවින් හැග්‍රිඩ් කීවේ. හැග්‍රිඩ් මෙන් ෆෑන්ග්ද පැහැදිලිව පේන තරම් රෞද්‍රමිය. මෙයා රොන් උතුරන වතුර විශාල තේ පෝච්චයකට දමා රොන් කේක් පීරිසියකට තබන හැග්‍රිඩ්ට හැරි කීවේ. තා විස්ලි කෙනෙක් නේ. රොන්ගේ ලප්ප දෙසට නෙත්යාමින් හැග්‍රිඩ් කීවේ. මගේ ජීවිතෙන් භාගයක්ම මම ගෙවූ ඔයාලගේ නිවුන් අයියලා දෙන්න කැලෑවෙන්න ඇතට එළවන්න. රොක්කේ දත් කැඩන තරම් හයිය වියලි මිදියේ දු හැඩයක් නැති ගෙඩිමින් විය. නමුත් තම් පළමු පාඩම් ගැන සියලු විස්තර කියන අතරේ ඔවුන් කේක් රස විඳින්නම හැග්‍රිඩ් හැඟුවිය. ෆෑන් හැරීගේ දනිස මත හිස තබාගෙන සිටියත් හැරීගේ කබාය ගලන කෙළවලින් තෙමුණේ. හැග්‍රිඩ් ෆී චරණා කියා කියනවා සවුන් සතුටු වුණෝය. එතකොට අර පූසා නොරිත් මහත්මිය මට වෙලාකට ඌව ෆෑන්ට හඳුන්නා දෙන්න අසයි. දන්නවද මං ඉස්කෝලට යන හැම වෙලෙම ඌ මගේ පස්සෙන් හැම තැනම එනවා. ඌව මග අරින්න බෑ. ෆීච් ඌව දාලා තියෙන ඒ වැඩේට. හැරි ස්නේප්ගේ පාඩම ගැන හැග්‍රිඩ් කීවේ. රොන් මෙන්ම හැග්‍රිඩ්ද කීවේ. ඔව් ලේසියෙන් කිසිම සිසුවෙක් කැමති නොවන කෙනෙක් නිසා ඒගෙන වැඩිය නොසිතන ලෙසයි. ඒත් එයා මට ගොඩක් වෛර කරනවා වගේ පේන්නේ. විකාර හැග්‍රිඩ් කීවේ. ඒ මොකටද? ඒත් හැරිට සිටනේ කියද්දි හැග්‍රිඩ් හැරීගේ ඇස් මග හැරිය බව. කොහොමද ඔයාගේ චාලි අයියට? හැග්‍රිඩ් රොන් ගෙන් ඇසුවේය. මම එයාට හරි කැමති. සත්තුත් එක්ක හරි එකතුයි. හැරිට සිටනේ හැග්‍රිඩ් හිතාමතා මාතෘකා වෙනස් කර බවයි. රොන් හැග්‍රිඩ්ට චාලිගේ මකරුන් සමග සිදු කරන රාජකාරිය ගැන කියද්දි හැරි මේසේ මත් තිබූ කඩදාසියක් අතට ගත්තේ. ඒ ඩේලි ප්‍රොෆිට් පුවත්පතෙන් කපාගත් කොටසකි. ග්‍රීන් ගොඩ්ස් කඩා පැනීමෙන් නවතතු. ජූනි 31 වෙනිදා සිදු ග්‍රීන් කෝට්ස් වෙත කඩා පැනීම ගැන දිගටම පරීක්ෂා පැවැත්තේ. බොහෝ දෙනාගේ මතය මේ නොදන්න අඳුරු මායාකරුවෙකුගේ හෝ මායාකාරියකගේ ක්‍රියාවක් බවයි. ග්‍රීන් කෝට්ස් කුරුමිට්ටන් එහි කිසිවත් සොරකම් කොට නොමැති බව අද සහතික කරන ලදී. පරීක්ෂා කරන සේප්පු එදින හිස් කරන ලද්දක් බව සැලවේ. ඒත් අපි එකේ තිබ්බේ මොකක්ද කියලා ඔයාලට කියන්නේ. ඒක නිසා Tamanට හොඳ වෙන දෙයක් ගැන බලාගෙන මේකට අත දෙනවා ඉන්නවනම් හොඳයි. ග්‍රීන් ගොඩ්ස් හි මාධ්‍ය ප්‍රකාශ කුරුමිට ආදවස ප්‍රකාශ කළේය. රොන් දුම්රියේදී ග්‍රීන් ගොඩ්ස් හි මල් කුල්ල කෑමකට උත්සාහ කිරීම සිදු වූ බව කියූ අය හැරීට මතක් විය. නමුත් රොන් දිනයක් කීවේ නැත. හැග්‍රිඩ් හැරී කීවේය. අර ග්‍රීන් ගොඩ්ස් කඩාවැදීම සිදු වෙලා තියෙන මගේ උපන්දිනේ දවසේ. සමහර විට අපි ඒක ඇතුළේ ඉන්නකොට උනා වෙන්නත් පුළුවන්. මෙවන්න කිසිම සැකයක් නැතුව හැග්‍රිඩ් තම දැස් මග හැරී බව හැරීට පෙන්වේ. ඔව් විරිත්තා තව කේක් කැල්ලක් හැරීට දික් කළේ. හැරී එම කතාව නැවත කියවේ. පරීක්ෂාව ලක්විතම සේප්පුව
කලින් නෙදින මිහිස් කර තිබුණේ. සේප්පුවන්ක 713 හැග්‍රිඩ් විසින් හිස් කරන ලදී. හිස් කිරීම යන නදහස් වන්නේ හිතබුව පිසින් කුඩා පාසලේ රැගෙන යාම වී නම් ඒසේ විය. ගුරු හෙව්වේ ඒක වෙන්න බැරිද? හැරි සාරොන් රෑ කෑමට ආපසු මාලිගයට එන විට ප්‍රතික්ෂේප නොකිරීමට තනම් කාරුණික වූ කේක් වලින් ඔවුන්ගේ සාක්කු බර වී තිබුණ. හැරි සිතුවේ මෙතෙක්ගත් කිසිම පාඩමක් කෝට හැග්‍රිඩ් සමග තේ පානේ තරම් සිතීමෙන් දෙවල නොදුන් බවයි. හැග්‍රිඩ් නියම් වෙලා බලායම පාර්සලේ ගත්තාද? ඒක දැන් ඇත්තේ කොහෙද? හැග්‍රිඩ් හැරීට කීමට අකමැති යමක් ස්නේප් ගැන දන්නවාද?